අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා පළමුව අඩමස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාල දේකම හේමරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා. ජයශ්‍රී මහා බෝමල්වේ ප්‍රධාන ධර්මශාලාවේදී මහා සංඝරත්නය සෙත් පිළිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද කළා. යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය මෙහිදී විශ්වාසය පළ කළා. මේ දේශපාලන මට ගුහුරුව සිහිබුද්ධිය ඇති ප්‍රඥා සම්පන්න කෙනෙකුට හැසිරෙන්න තරම් සුදුසු භූමියක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි අපි මේක දකින්නේ ඈත ඉඳලා. මඩවලේ දඟලන අය කොහොම හිතනවද දන්නේ නැහැ. ඒ නිසා ඔබට අපි විශ්වාස කරනවා යහපත් දේශපාලන සංස්කෘතියක් පිහි කරන්න පුළුවන් වෙයි කියලා. පොදු මහ ජනතාවත් මං හිතන්නේ ඒ සඳහා ඔබට ආධාරෝපකාර කරයි. දෙවෙනි කාරණය තමයි ඔබට පුළුවන් නම් පත්වෙන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන යහපත් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒකත් ඉතාම කරුණාවෙන් මෛත්‍රීයෙන් සිහිපත් කරනවා. අනතුරු රුවන්වැලි මහා සෑවෙතගේ ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදකමින් ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික වතාවත් වලටද එක් වුණා. ස්වර්ණමාලේ දීපදීත නාමං අරහං තානං ජේනරක්ඛම්මං.